කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගමුද නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ආයිබුවන් සුබ උදෑසනක් සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට ධම්මෝ හවේ රක්කති ධම්මචාරී ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනු බව ධර්මයේ සඳහන් වෙනවා නමුත් ඔබ මොහොතක් සිතන්න ධර්මයෙන් ඔබට ආරක්ෂාව රැකවරණයට ලබා ගන්නට නම් ඔබ නිති ධර්මානුකූලව හැසිරිය යුතු වෙනවා එනිසාවෙන් එලෙස ධර්මානුකූලව දිවිගෙවමින් මෙලව පරලව දෙලොව දියුණුව සලසා ගන්නට ඔබට මඟ කියා දෙනු පිණිස 24 පැය මුළුල්ලේම මේ උතුම් ධර්ම සම්නිවේදන ක්‍රියාන්විතේ නිරත වන බෞද්ධයා නාලිකාව බෞද්ධයා රූපවාහිනිය සහ ගුවන්විදුලිය සමගාමි සජීවී විකාශයක් ලෙසින් ඔබ වෙත ගෙන එන කතන්සු ලබතේ පඤ්ඤා නොසේනම් ප්‍රඥාව ළඟා කරගන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කරන වැඩසටහන අදත් මේ විවේකී සෙනසුරාදා දවසේ උදෑසන කාලේ සජීවීව මෙලෙසින් ආරම්භ කරන්නට අප සූදානම් වන්නේ තිනදත් මේ වැඩසටහන තුලින් ඔබව අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කරනු පිණිස බොහොමත්ම ගෞරවයෙන් වැඩමවව දාලා කොළඹ හත ආර්.ජි. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති මෙන්ම සම්බෝධි විහාරස්ථානයට අනුබද්ධිත දිවයිනේ අනෙකුත් විහාරස්ථානයන්හි අධිපතිත්වයේ හොබවන එලෙසින්ම එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ඩෙක්‍රිපාරේ අංක 84 තරණ ස්ථානයේ පිහිටි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථාන අධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති මෙන්ම අප ඔබව මේ ආමන්ත්‍රණය කරන මොහොත වන විටත් මේ විහාරස්ථාන පරිශ්‍රයේ ක්‍රියාත්මක වන මෙරට ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසලේ වත්මන් ප්‍රධානාචාර්ය දුරන්දර අවසරයි පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන්ම බොහොමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව වැඩසටහන පිළිගන්නවා සාදු 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 මේ වැඩසටහන දැන් කාලාන්තරයක් පුරාවට අප ඔබ වෙත සම්නිවේදනය කරනවා මේ වැඩසටහන හා සම්බන්ධව සිටින ඔබ මේ වැඩසටහනේ සැකසුම කොයි ආකාරයෙන්ද කියලා දන්නවා. ඉතින් අපේ නායක ස්වාමීන් වහන්සේ පෙළදහමේ අන්තර්ගත සූත්‍ර දේශනාවක් ඔබට විග්‍රහ කර දෙන්නට කටයුතු කරනවා. ඉන් අනතුරුව මේ පිළිබඳව සවිස්තරාත්මකව අටකතාවත් ආශ්‍රය කරගෙන තවත් දහම් කරුණු ඔබ වෙත ගෙනහැර පානට නායක ස්වාමීන් වහන්සේ කටයුතු කරනවා. ඒ වගේම මේ සාකච්ඡා කරන සූත්‍ර දේශනාවෙන් ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට කොයි ආකාරයේ ආදර්ශ අවවාද කරුණු කාරණාද ඔබට උකහා ගත හැක්කේ කියන කාරණාව අවසාන වශයෙන් අපේ නායක ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කර දෙනවා. ඉතින් ඒ අනුව අදට නියමිත සූත්‍ර දේශනාව වන්නේ මේ දිනවල නායක ස්වාමීන් වහන්සේ අපට කියා දෙනේ සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේ ආහාර වග්ගයේ සඳහන් සූත්‍ර දේශනාවන්. ඒ අනුව ඒ වග්ගයේ සඳහන් වන අචේල කස්සප සූත්‍රයයි අද වැඩසටහනට මාතෘකාව වී තිබෙන්නේ. ඉතින් අපි නායක ස්වාමින් වහන්සේට බොහොමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. මේ අචේල කස්සප සූත්‍ර දේශනාව පිළිබඳව පෙළදහමත් ආශ්‍රය කරගෙන අපට කියා පහදා දෙන හැටියට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්තුනි. අදත් අපි ඉතා වැදගත් සූත්‍ර දේශනාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දිනවල අපි සාකච්ඡා කරන්නේ පටිච්ච සමුපාදය පිළිබඳව. පටිච්ච සමුපාදය කියලා කියන්නේ උතුම් ශ්‍රී සද්ධර්මයෙහි අරටුව. ඒ නිසා ඒ අරටුවෙහි පවතින ශක්තිමත් භාවයේ සුවඳවත් භාවයේ පින්වත් හැම දෙනාටම හැම දෙනාගේම ජීවිතවලට ඒක රාශී කරගන්නට හැකියාව වාසනාව ලැබෙන්නට කියලා ආශිර්වාද කරමින් අද අපි සූත්‍ර දේශනාව සාකච්ඡා කරමු. මේ සූත්‍ර දේශනාව නම් කරලා තිබෙන්නේ
අචේල කස්සප කියලා කියන නමින්. එතකොට ඇයි මේ අචේල කස්සප කියන නමින් හඳුන්වන්නේ කියන කාරණා පිළිබඳව අටුවා දේශනාව තුළත් විස්තර සහිතව සඳහන් වෙනවා. අපි පෙළ දේශනාවට අරමු බලමු කොහොමද මේ සුදු දේශනාව ආරම්භ වෙන්නේ කියලා. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපෙහි කලන්දක නිවාපනම් වූ වේළුවනාරාමයේහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරුගෙන රජගහනුවරට පිඳු පිණිස පිවිසි සේක. අචේල කාශ්‍යප තෙමේ වැඩම කරන්නා වූ භාග්‍යතුන් වහන්සේ දුරදීම දුටියේ දැක භාග්‍යතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු වූද සිත් ඇලවිය යුතු වූද කතාවකොට නිමවා එකත් පසක සිටියේය. එකත් පසක සිටියා වූ අචේල කස්සපතෙමේ භාග්‍යතුන් වහන්සේට ඉඳින් භවත් ගෞතම තෙමේ ප්‍රශ්නයක් ප්‍රකාශ කිරීම පිණිස අපට අවකාශ කෙරේ නම් අපි භවත් ගෞතමයන් වහන්සේගෙන් කිසියම් කරුණක් විචාරන්නෙමියයි මෙසේ සැලකළහ. දැන් ඔන්න භාග්‍යතුන් වහන්සේ රජගහනුවරට පිණ්ඩපාතේ වඩින්න සූදානම් වෙලා. එහෙමයි. ඒ සූදානම් වෙලා ඉන්න වෙලාවේ තමයි මේ අචේල කස්සප කියලා කියන පුද්ගලයා මේ භාග්‍යතුන් වහන්සේ සමීපයට ආවේ. ඇවිල්ලා එක සැරේම ප්‍රකාශ කළා, ස්වාමිනී අවසර තියෙනවා නම් මට ප්‍රශ්නයක් විචාරන්නට අවකාශ දෙන්නට කියලා, අවසරය ලබා දෙන්න කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මේ විදියට දේශනා කළා. කාශ්‍යපය, ඇතුළු ගමට පිවිසියෝ වෙමු. එහින් ප්‍රශ්නයට තවම කල් නොවි. දෙවනුවද අචේල කස්සප තෙමේ භාග්‍යතුන් වහන්සේට ඉඳින් භවත් ගෞතමයන් තෙමේ ප්‍රශ්නයක් ප්‍රකාශ කිරීමට පිණිස අපට අවකාශ කෙරේ නම් අපි භවත් ගෞතමයන් වහන්සේගෙන් කිසියම් කරුණක් විචාරන්න මේ සැලකලේය. කාශ්‍යපය, ඇතුළු ගමට පිවිසියෝ වෙමු. එහෙන් ප්‍රශ්නයට තවම කල් නොවේ. තෙවනුවද අචේල කස්සප තෙමේ භාග්‍යතුන් වහන්සේට ඉඳින් භාග්‍යතුන් වහන්ස ප්‍රශ්නයක් විචාරීමට ප්‍රකාශ කිරීමට අපට අවකාශ කෙරේ නම් අපි භවත් ගෞතමයන් වහන්සේගෙන් කිසියම් කරුණක් විචාරන්නෙමුයි මේ සැලකලේය. කාශ්‍යප, ඇතුළු ගමට පිවිසියෝ වෙමු. ප්‍රශ්නයට තවම කල් නොවේ. දැන් ඔන්න අවස්ථා තුනකදීම කාශ්‍යප උත්සාහ කළා භාග්‍යතුන් වහන්සේගෙන් ඒ ප්‍රශ්නේ විචාරන්න. නමුත් භාග්‍යතුන් වහන්සේ මතක් කළා මේක මේ වෙලාව කල් නෙවෙයි. දැන් ඇතුළකමට පිවිසිලා ඉන්න නිසා දැන් පිණ්ඩපාතේ වඩෙන්නට දැන් සෝදානම් වෙලා කියලා. මෙසේ වදාළ කල්හි අචේල කස්සප තෙමේ භාග්‍යතුන් වහන්සේට අපි භවත් ගෞතමයන් වහන්සේගෙන් බොහෝ වූ යමක්ම විචාරණු කැමැත්තෝ නොවිමු. නොවිමු මෙසේ කිය. භාග්‍යතුන් වහන්සේ ලොකු දෙයක් අහන්න නෙවෙයි මම මෙ ආවේ. මේ පොඩි දෙයක් අහන්න. ඒ නිසා කාශ්‍යපය, යමක් කැමැත්තෙහි නම් ඒ විචාරව ඔන්න අවසර ලබා දුන්නා. භවත් ගෞතමේනි, කිම දුක තමා විසින් කරන ලද්දක්ද? ඔන්න අහනවා දුක කියලා කියන එක තමන් විසින්ම මේ කරන ලද්දක්ද කියලා. කාශ්‍යප
काशपे ऐसे नुकीयव भागतुन हांसे वदालसेक हिम कियान्नटे पा एक वैरदी हिम कियान्ने पा भवत गौतमेनि किम दुख मेरमा विसिन करन लद्दक्द भागतुन हांसे मे दुख कियला कियनेक अनुन विसिन करन एकक्द अनुन विसिन करन लद्दक्द कियला काश्यप एसे नोकियव भागतुन हांसे वदालसेक एहेम कियन्नत एपा अनुन विसिन करा कियला कियन्नत एपा तमंग विसिन कियला कियन्नत एपा अनुन विसिन कियला कियन्नत एपा भवत् गौतमेनि किम दुख तमा विसिनुत मेरवा मेरमा विसिनुत करन लद्दक्द काश्यप ऐसे ही नहीं किया भाई भागे तुम वहाँ से अदाल से कर ऐहम क्या अंडा ते पा तमंग विसिंग साह अनुंग विसिंग देपीरी समय विसिंग कर उपे काकते में दुगा केला के कर ऐहम क्या अंडा ते पा केला उन्ना भागे तुम वहाँ से पिलितुर लबादुना बहुत गौतमी नहीं किम दुगा तमा विसुनुत नोकरन लादे मेरमा विसुनुत नोकरन लादे ආකාශමිකව එහෙම නැත්නම් ඉබේම ඉබේම හටගත්තක්ද මේ කාශ්‍යපේ එසේද නොකියව භාගතුන් වහන්සේ වදාසේක එහෙනම් එතකොට ඉබේම සිද්ධ වෙච්ච දෙයක්ද මේ නෑ එහෙම කියන්නත් බෑ එහෙම කියන්නත් බෑ භවත් ගෞතමේනි කිම දුක නැත්තේද එහෙනම් දැන් ඔන්න प्रश्न की प्याक क्या हुआ एहनं दुख की लेका नैद्ध की लगता हानो काश्यपे दुख नमन एत्ते या काश्यपे दुख एत्ते में अन्ना दुख नया की लकी अन्ने पा की अन्ने बै काश्यपे दुख की लकी ने का तीनो इसे नं बहुत गौतम थे में दुख नोदानीद दुख दाकीद काश्यपे मम दुख नोम नोदानीमी मम नोम नदाकीमी काश्यप मम दुख दानी दानीम्य काश्यपे मम दुख दाकीम्य इतकोटे दुख कियला कियने का दान नेत्र दुख के लिए कहने का दाखी नेत्र केला काश पहाड़ पीलू तो रटे भागे तो ना से लबादुना ने दुख के लिए कहने का मम दान नो दुख के लिए कहने का मम दाखी नो केला भवत गौतमी ने किम दुख तमाविसिंग कल्ला तेदय मेसे विचार न कल ही म काश पय इसे नुकिए भय बदाल ही බවත් ගෞතමේනි කිම දුක මෙරමා විසින් කරන ලක්තේදයි මෙසේ විචාරණ කල්ලි කාශ්‍යප එසේ නුකියවැයි වදාරණ වදාරෙහිය බවත් ගෞතමේනි කිම දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරන ලද්දැයි මෙසේ විචාරණ කල්හිම කාශ්‍යපය එසේ නුකියවැයි වදාරෙහිය දැන් භාග්‍යතුන් වහන්සේ ওই විදිහට මට කලින් පිළිතුරු දුන්නා කලින් පිළිතුරු දුන්නා මට भवत गौतमेनि किम दुख तमा विसिनुत मेरमा विसिनुत नोकरन लद्देदि इबेम हटगत्तदे अद्द केला हानुकोटत् भागितुन वहांसे मतक्कला एसेद नोकियव केला एविदिरि कियन्नत् बै केला भवत गौतमेनि किम दुख नेत्तेदै विचारण कल्हि काश्यपे दुख नुम नेत्तेय काश्यपे दुख एत्तेयै वदा पदारही है दुख तीन किल वहां से क्यों नोम नदाकिमी यथकट मे विलावे काश्यपे मम दुख नोमदानीमी दुख नोम नोदाकिमी यथकट मम दुख दान्नवा मम दुख दाकिनवा काश्यपे
මම දුක දනිම්ය කාශ්‍යපේ මම දුක දකිම්යයි වදාරෙහිය මහගෙතුන් වහන්සේ මට දුක දුක කියනසේක්වා භාග්‍යතුන් වහන්සේ වහන්සේ මට දුක දේශනා කරනසේක්වා එහෙනම් මේ දුක කියලා කියන්නේ එක දුකක් කියලා කියන එකක් තියෙනවා නම් මට ඒ දුක තියෙන්නේ කොහොමද කියලා මට කියලා දෙන්න කියලා ඔන්න ඊළඟට භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා එහෙමයි කාශ්‍යප හේ කෙරෙහි හේ මිදීයයි මුලදීම මෙබඳු ලබ්ධිය ඇති කල්හි පසුව දුක තමා විසින්ම කන ලද්දෙක් දැයි මෙබඳු ලබ්ධියක් වෙයි එබැවින් දුක තමා විසින් කරලා දැයි මෙසේ කියන්නේ තෙල ශාස්ත්‍ර දෘෂ්ටියට පැමිණියේය මොන්න එතකොට තමයි ශාස්ත්‍ර දෘෂ්ටියට පැමිණියේ ශාස්ත්‍ර දෘෂ්ටියට පැමිණෙනවා හේ කෙරෙහි ඔහු කෙරෙහි එහෙම නැත්නම් තමා කෙරෙහි අනුන් කෙරෙහි නේද පුද්ගලයෙක් කෙරෙහි මේ විදිහට මුලදීම මෙමුදු අදහසක් ඇති වෙනවා දුක තමා විසින්ම කරන ලද්දේ දැයි මේ විදිහට ලබ්ධියක් එහෙම නැත්නම් දෘෂ්ටියක් ඇති වෙනකොට විශ්වාසයක් ඇති වෙනකොට ඇදහිමක් ඇති වෙනකොට එතකොට ඒක සාස්වත දෘෂ්ටියට අයිති වෙනවා මෙසේ කියන්නේ තෙල සාස්වත දෘෂ්ටියට පැමිණේ කාශ්‍යප අනෙකෙක් කෙරෙහි අනෙකෙක් විදී මුලදීම මෙබඳු ලබ්ධියක් ඇති කල්හි පසුව එයින් උපදනා උච්ඡේද දෘෂ්ටි සහගත වේදනාවෙන් පෙළුණහුට දුක මෙරමා විසින් කරලක් දැයි ලබ්ධියක් වෙයි. දුක මෙරමා විසින් කරලක් දැයි මෙසේ කියන්නේ තෙල උච්ඡේද දෘෂ්ටියට පැමිණේ. ඔන්න සාසත දෘෂ්ටියට උච්ඡේද දෘෂ්ටියට ඇති වෙන්නේ. එතකොට දුක තමා කෙරෙහි තමන් විසින් හදාගත දෙයක් කියලා හිතුවොත් ඒක සාසත දෘෂ්ටියට අයිති වෙනවා. දුක කියලා කියන එක අනුන් නිසා ඇති වෙනවා කියලා හිතාගත්තොත් ඒක උච්ඡේද දෘෂ්ටියට ආйти වෙනවා කාශ්‍යප තථාගත තෙමේ ඊමේ දෙ අන්තයට නොපැමිණ මෙඳුම් පිළිවෙතෙහි සිටියේ ධම් දෙසයි කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ මේ අන්ත දෙකටම ඇති වෙන්නේ නැතුව ඒතේ තේ කස්සප උභෝ අන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය වෙති සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානෙ වෙති මෙසේ හුදු දුක් රැස හටගනි එතකොට මේ විදිහට අර කොටස් 12ම එකතු වුණාට පස්සේ ජාතිපක්ෂය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියලා කියන්නේ සියලු දුක් කන්දක් ඇති වෙනවා ඒක ඇති වෙන්නේ හේතුවක් නිසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා අවිද්‍යාවම නිරවශේෂ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වෙලා ඊළඟට සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය වෙලා මේ විදිහට දුක් රසම සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා නැති කර ගන්න පුළුවන් මෙසේ වදාළ කල්හි අචේල කාශ්‍යප තෙමේ භාග්‍යතුන් වහන්සේට මේ සැලකලේය භාග්‍යතුන් වහන්ස ඊතාමැනවි භාග්‍යතුන් වහන්ස ඊතාමැනවි යටිකුරු ඌවක් හෝ යම්සේ උඩුකුරු කරන්නේද ඇස්සැත්තෝ රූප දක්නාහුයයි ඒ පරිද්දෙම භාග්‍යතුන් වහන්සේ විසින් නොයේ ක්‍රමීන් ධර්මයේ ප්‍රකාශ කරන ලදී භාග්‍යතුන් වහන්ස මේ මම භාග්‍යතුන් වහන්සේද ධර්මයද සංඝයාද සරණ යමි. මොන එතකොට කලින් සරණ ගිහිල්ලා හිටියේ නෑ. දැන් තුන්වන් සරණ ගියා. තුන්වන් සරණ ගිහිල්ලා
භාග්‍යතුන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේ සමීපේ පැවිද්ද ලබා ගන්න කැමති උපසම්පදාව ලබා ගන්න කැමති කියලා ඔන්න අවබෝධයට පැමිණියා. කාශ්‍යප අන්තොටු වූ විරු යමෙක් මේ සස්නේහි පැවිද්ද කැමති වේද? එතකොට ඒ කියන්නේ අන්‍යාගමිකෙක් නේද? අන්‍යාගමිකෙක් තුන්වන් සරණ ගියේ නැති කෙනෙක් අන්‍ය වෙනත් විශ්වාසයක් විශ්වාස කරගෙන හිටපු කෙනෙක් මේ ශාසනයට ඇතුල් වෙනවා නම් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි මොකද්ද? උපසපුව කැමති වේද? ඒ කියන්නේ කැම පැවිද්ද ලබා ගන්න උපසම්පදාව ලබා ගන්න කැමති වෙනවද? ඒක නම් මෙහෙම කරන්නට ඕන. හෙතේ සිව්මසක් පිරිවෙසේ. එතකොට හතර මාසයක් මේ පෙහෙවස් සමාදන් වෙන්න ඕන. එහෙම. ඒ කියන්නේ සී සමාදන් වෙන්නට ඕන. සී සමාදන් වෙලා භාග්‍යතුන් වහන්සේ සමීපෙහි හෝ එහෙම නැත්නම් මහා සංඝරත්නයේ සමීපෙහි අවවාද අනුශාසන ලබාගෙන ඒ උපස්ථාන කටයුතු සිද්ධ කරලා ඒ විදිහට පිළිවෙත් සම්පූර්ණ කරන්නට ඕනේ. සිව් මසක් ඇවෑමෙන් සතුටු කළ සිත් ඇති භික්ෂුහු කැමති වන්නා වුනම් එතකොට ඒත් තමන්ගේ කැමැති තිබ්බට හරියන්නේ නැහැ. ඒ සමීපයේ එහෙම නැත්නම් ඒ උපස්ථාන ලබන අවවාද අනුශාසන ලබා දෙන ස්වාමීන් වහන්සේලාගේ ප්‍රසාදයට පත් වුණොත් දැන් ඔන්න පැවිද්දට සුදුසුයි කියලා. මාස 4 ඉක්මෙන්නත් පුළුවන් නේද? එහෙමයි. මාස 4ක් තවමයි අවම එතකොට. ඒ මාස ගාන ඉක්ම වුණාට පස්සේ එහෙම නැත්නම් ඊළඟට ඒ ස්වාමීන් වහන්සේලාගෙත් මේ අවවාද අනුශාසන ලබාගෙන ඒ පිරිවෙස් සම්පූර්ණ කරලා භික්ෂුත්වයේ පිළිබඳව පැවිදි භික්ෂුත්වය පිණිස පැවිද්ද කෙරෙහි උපසපන් කෙරෙත්. එහෙන් මා විසින් පුද්ගල නානත්වය දන්නා ලද්දේය. එතකොට ඒ නිසා මම මේ පුද්ගලයන්ගේ නානත්වය මම දකිනවා. ඔක්කොම මනුෂ්‍යෝ එක විදිහ නෑ. ඒ ඔබගේ හිතත් අඳුනගෙන මට පුළුවන්කම තියෙනවා ඒ දුකට පිහිටවීම සඳහා. සියලු සත්වයන්ට දුක සියලු සත්වයන්ටම දුකට පිහිට වෙන්නට භාගතුන් වහන්සේට වාසනාව භාග්‍ය තියෙනවා. භාගතුන් වහන්සේ ඉඳින් අන්තොටු වූ විරු වූ මේ සස්නෙහි පැවිද්ද කැමැත්තාහු උපසම්පදාව කැමැත්තාහු සිව්මසක් පිරිවෙස්ද සිව්මස ඇවෑමෙන් සතුටු කළ සිත් ඇති භික්ෂූහු කැමැත්තාහු නම් විසූපිරු පිරිවෙස් ඇත්තාහු ඇතවුන් භික්ෂූත්වයට පැමිණ පැවිද්ද කෙරෙහි උපසපන් කෙරෙද්ද මම සිව්මසක් පිරිවෙසෙන් නෙමි. සිව්වස ඇවෑමෙන් සතුටු සිත් ඇති භික්ෂූහු විසූ පිරිවෙස් තමා පිරිවෙස් ඇති මහා භික්ෂුවේ භික්ෂුත්වයේ පිණිස පැවිදි කෙරෙත්වා උපසමන් කෙරෙත්වා. මං ඒ සම්පූර්ණ මේ පිළිවෙතට මම කැමතියි. පිළිවෙතට කැමතියි කියලා උන් ප්‍රකාශ කළා. අචේල කස්සප තෙමේ භාගතුන් වහන්සේ සමීපෙහි පැවිද්ද ලද්දේමය උපසම්පදාව ලබාගත්තේය. උපසපන් වූ ඩොබෝ කල් ඇති අචේල කස්සප ආයුෂ්මත් තෙමේ එකලාව ඝනයා කෙරෙන් වෙන්ව නොපමාව කෙලෙස් තවන වීරිය ඇතිව නිවන් පිණසීතු සිත් ඇතිව වෙසසෙනුයේ නොබෝ කලකින්ම යමක් පිණිස කුලපුත්‍රව මැනවින්ම ගෙහෙ ගිහින් නික්ම පැවිද්දට පැමිණෙද්ද බඹසර කෙලවර වූ ඒ නිරුත්තර වූ අරිහත්වය මෙලොවෙහි දීම තෙමේම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ඒට පැමිණ විසුයේය. පැවිද්ද ඉපැත්ම ක්ෂීණ විය. ඒ කියන්නේ ජාතිය ක්ෂය වුණා. දිට්ඨ ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා
උපසම්පජ්ජ විහාසී කීනා ජාති. එතකොට කීනා ජාති කියලා කියන්නේ ඉපදීම නැති කළා. ඉපදීම ක්ෂය කළා නැති කළා. උසිතම් බ්‍රහ්මචරියං බ්‍රහ්මචාරයේ බ්‍රහ්මචාරයේ වාසී නිමා කරා. ඊළඟට කතං කරණීයං කළ යුතු දේ කරලා අවසන් කළා. කතං කරණීයං නාපරං ඉත්තත්තා යාති. ආයි ඉස්සරහට කරන්න දෙයක් ඉතුරු කළේ නැහැ. ඊළඟට අඤ්ඤතරෝච පනායස්මා කස්සපෝ අරහතං අහෝසීති. ආයුෂ්මත් කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ අරහතුන්වත් අරහතුන් අඳුරෙන් එක්තරා කෙනෙක් වූහ. එතකොට ඔන්න ඔය විදිහට තමයි පෙර දේශනාව තුළ මේ අචේල කස්සප කියලා කියන සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ අසිත්. එහෙමයි. හොඳයි. ඉතින් නායක ස්වාමීන් වහන්සේ අපට පෙළදහමේ අන්තර්ගත ආකාරයට මේ අචේල කස්සප සූත්‍රය පැහැදිලි කර දුන්නා. ඉතින් මීටත් වඩා වැඩි කරුණු කාරණා මේ සූත්‍ර දේශනාව පිළිබඳව අන්තර්ගත වෙනවා අටකතාවේ. අටකතා රචනා වී තිබෙන්නේම මෙවැනි පෙළදහමේ අන්තර්ගත සූත්‍ර දේශනාවන්ට වඩා තවත් සවිස්තරාත්මක ආකාරයට ඒවා පැහැදිලි කරමින්. ඉතින් අපි නායක ස්වාමින් වහන්සේට බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරමු මේ සූත්‍ර දේශනාව පිළිබඳව අටකතාවේ අන්තර්ගත වන්නේ කුමන කාරණාද කියලා අපට පැහැදිලි කර දෙන හැටියට. අවසරයි. අචේල කස්සපෝ යනු ආකාරයෙන් අචේලයකි. වස්ත්‍ර නැත්තේකි. එතකොට මේ ඇඳුම් අඳින්නේ ඇතු නැතිව නිගණ්ඨයන් වගේ. එහෙමයි. ඒ විදිහට මේ ඒ වෘත සමාදන් වෙලා නොයිකුත් විදිහේ වෘත සමාදන් වෙලා දුක නැති කරගන්න මහන්සි ගන්න අය. එහෙමයි. ඉතින් එහෙම කෙනෙක් තමයි මේ අචේල කස්සප කියලා කියන්නේ. නාමයෙන් කස්සප නමයි. එතකොට නම කස්සප වුණා. ඊළඟට අචේලයේක් නිසා අචේල කස්සප වුණා. දැන් අචේල කියලා කියන්නේ චේල නැති නේද? චේල තමයි සේල වෙන්නේ. එහෙමයි. එතකොට අපි කියන්නේ සේල කියලා කියන්නේ රෙදි වලටනේ. එහෙමයි. නේ? ඒ විදිහට රෙදි නැතිව තමයි මේ අය වස්ත්‍ර නැතිව තමයි යම් කිති වෘත සමාදන් වෙලා වෘතයක් අනුගමනය කරලා දුක නැති කරගන්න මහන්සි ගන්න. ඕකාසං යනු ප්‍රශ්න විචාරන්නට ක්ෂණික කාලයක්. එතකොට බොහොම ඉක්මනින්ම දැන් මේ ගොඩාක් පිළිවෙත් පුරලා. පිළිවෙත් පුරලා කියලා කියන්නේ වැඩි කාලයක් ඇඳුම් අඳින්නේ නැතුව නේද? ඒ විදිහට ගොඩාක් දුෂ්කරව නේ දැන් මේ අය මේ වෘත සමාදන් වෙලා ඉන්නේ. ඒ නිසා ඉක්මනින්ම දුක නැති කර ගැනීමේ අදහසක් තියෙනවා. ඒ නිසා තමයි අර භාගතුන් වහන්සේ දැන් මේ පිණ්ඩපාතේ වඩින්න කියලා සෝදානම් වෙලා ඉන්න වෙලාවෙත් නැහැ. ස්වාමීනි මට ඉක්මනටම බණ කියන්න. නේද? මට ලොකු දෙයක් අහන්න නැහැ. මට බොහොම පුංචි දෙයක් අහන්න තියෙන්නේ කියලා අර ප්‍රශ්න ටික ඇහුවේ. ඉතින් ඒ ප්‍රශ්න ටික අහපු නිසා මේ අචේල කස්සපට පුළුවන්කම ලැබුණා මේ අරිහත්ත්වයට පත් වෙන්න නේද? ඊළඟට සඳහන් වෙනවා අන්තරගරං යන මෙහි දෙඅත් බැඳගෙන අන්තරගරයෙහි නොහිඳින්නේ මේ යන මෙහි අන්තරගර යනු නිවසේ ඇතුළයි. එතකොට පහතට හෙළු ඇතිව අන්තරගරෙහි ඇවිදින්නෙමි යන මෙහි අන්තරගර යනු ඉන්ද්‍රකීලයේ පටන් මුළු ඇතුළු ගම්මානයයි. මෙම සූත්‍රයේද මේ දෙවන අදහස ගත යුතුයි. එතකොට දැන් ස්වාමීන් වහන්සේලාටත් තියෙනවා ඇතුල් ගෙහි වාසය කරන්න පුළුවන් ඇතුල් ගමේ කියන්නේ ගම ඇතුලේ පිණ්ඩපාතේ වඩිනකොට මේ
අද්දක සොලවන්න බෑ නේද අද්දක සොලව සොලව විදින්න බෑ ඊළඟට අද්දක ඉනිය තියා ගන්න බෑ ඔය විදිහට තියෙනවා දැන් අපි ආරාමයේ ඇතුලේ වගේ ඉන්නකොට නම් කාටවත් එක දකින්නෙත් නැහැ අසෝබන වීදියට දකින්නෙත් නැහැ එහෙම ඒ නිසා ඒක අසංවරකමක් නෙවෙයි නමුත් අසෝබනයි කියලා කියන එක තමයි සඳහන් වෙන්නේ ඊළඟට යතා කංකසි යනු යමක් කැමති නම් එයයි මේ සූත්‍රයේ වදාරනු කැමති වූවත් භාග්‍යතුන් වහන්සේ තෙවන වර දක්වාම ප්‍රතික්ෂේප කරන ලද්දේ කුමක් නිසාද දැන් ඔන්න භාග්‍යතුන් වහන්සේ අවස්ථා තුනකදීම කාශ්‍යපට කිව්වා මේ වෙලාව නෙවෙයි මේ ප්‍රශ්නේ අහන්න මේ වෙලාව නෙවෙයි කියලා. එහෙම ඇයි අවස්ථා තුනක්ම ලබා දුන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ ඇයි එහෙම අවස්ථා තුනක් ලබා දුන්නේ? ඇයි ප්‍රතික්ෂේප කළේ? ගෞරවයේ දැක්වීම පිණිසයි. දුෂ්ටිගතිකයෝ වනාහි ප්‍රශ්නයට වඩාම පිළිතුරු නොදෙන්නේ නම් ගෞරව නොකරති. අනන බලන්න එක සැරේම උත්තර දුන්නොත් එහෙම මේ ගෞරව කිරීමක් නැහැ. දැන් ඔය දැන් ඉස්සෙල්ලා තුන්වන් සරණ ගියේ නැති කෙනෙක් නේ දැන් මේ නේද? ඒ ආහන පමණකින්ම පිළිතුරු ලබා දුන්නොත් එහෙම ඒ පිළිතුරු ලබා දීමෙන් ඒතරම් ගෞරවයක් උපදවා ගන්නෙ නැහැ. එනිසා ඒ ගෞරවයට පැමිණීම පිණිස තමයි අවස්ථා තුනක්ම ප්‍රතික්ෂේප කරලා ඒ අවස්ථාව ලබා දෙන්නේ. ඒක අනුගමනය කළ තියෙන භාග්‍යතුන් වහන්සේ. ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත පැමිණීමත් ප්‍රශ්න ඇසීමත් පහසු. ඇසූ ගමන්ම පිළිතුරු දෙන්නේ නම් ඒ එක් වදනකුදු නොගනති දෙවරක් තෙවරක් ප්‍රතික්ෂේප කළ විට ශ්‍රමණ ගහවත් ගෞතමයන් වහන්සේ වෙත එළඹීමත් ප්‍රශ්න ඇසීමත් ඉතා දුෂ්කර වූවකි. ඊට ගරු කරති. තෙවැනිවර දක්වා ඉල්ලීම් කරති. පිළිතුරු දුන් කල්හි එය මැනවින් අසති අදහති පිළිගති. මේ නිසා භාග්‍යතුන් වහන්සේ මොහු මනාව අසන්නේය පිළිගන්නේ යනුවෙන් තෙවැනිවර දක්වා ඉල්ලීම් කළ කල්හි පිළිතුරු දුන්සේක. තවද වෛද්‍යවරයෙක් ඔන්න එකට උදාහරණයක් කියනවා. තවද වෛද්‍යවරයෙක් තෙල් හෝ පැණි හෝ පිසනුයේ මෘදු වූ පැසීම් රළු වූ පැසීම් ආදී යෝග්‍ය පැසීම් අවස්ථාව මැනවින් බලනුයේ පැසෙන අවස්ථාව නොඉක්මවාම ලිපෙන් එය බස්වයි. මේ ඇසුරින්ම භාග්‍යතුන් වහන්සේද සත්වයන්ගේ ඥානය මොහුකුරායාම සිදුවන අවස්ථාව මනාව දන්නාසේක්. තෙවැනිවර දක්වා ඉල්ලන තෙක්ම සිටියේය. ඔන්න දැන් වෛද්‍යවරයෙක් ඒ විදිහට ගිතෙල් වලින් පිසින දෙයක්, එහෙම නැත්නම් පැණි වලින් පිසින දෙයක් එබෙහෙතක් හදා ගන්නකොට ඒක එක සැරේම හින්දව ගන්නෙ නැහැ. පිසගන්නේ නැහැ. ඒ පිසගන්නේ නැත්තේ මොකද? ක්‍රමාක්‍රමයෙන් ඒ ඖෂධය මේ සකස් කරගන්න අවශ්‍ය නිසා. එතකොට ඒ ඖෂධයේ තියෙන ඖෂධයේ ගතිය ඉවත් වෙලා යන නැති වෙන විදිහට තමයි ඒක පිසගන්නේ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ එක් වතාවක් පිසිනවා ලිපේ තියෙනවා, ආපහු ඒ ලිපෙන් බා ගන්නවා. එහෙමයි. ඊට පස්සේ ආපහු තියෙනවා ඒ ලිපෙන් බා ගන්නවා. එහෙමයි. ওই විදිහට තමයි මේ බෙහෙතක් හදාගන්නේ කියලා. වෛද්‍යවරු බෙහෙත් හින්දගන්නේ. අන්න ඒ විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ
එක සැරේම ධර්ම දේශනා කරන්නේ නැහැ. ඊළඟට මේ ධර්ම දේශනා කරනකොට නුවණින් දකිනෝ මුහුකුරා යන ඥානය, ඥානයේ ස්වභාවය පිළිබඳව, ඥානයේ අවස්ථා පිළිබඳව විනිවිදව භාගතුන් වහන්සේ දකින්ට පුළුවන්කම තියෙනවා. මාහේවං කාශ්‍යප යනු කාශ්‍යපය එසේ නොකියන්න. දුක තමා විසින් කරන ලද්දේ දැයි පැවසීම නුසුදුසුය. දුක කරන්නා වූ කාරණයක් වූ ආත්මය නම් වූ කිසිවක් නැතැයි දක්වයි. සෙසු ප්‍රශ්නයන්හි අර්ථයද මෙලෙසිනිම දත යුතුය. එතකොට අදිච්ච සමුප්පන්න, අදිච්ච සමුප්පන්නං යනු කරුණක් හේතුවක් නොමැතිව යමක් කැමැත්තෙන් අහඹු ලෙස ඉපදීමයි. ඉති පුට්ටෝ සමානෝ යන්න කුමක් නිසා කියන ලද්දේද? මෙලෙස වූ සිතක් පිළිබඳව කස්සට ඇතිවිය. මේ තැනැත්තා දුක තමා විසින් කරලා දැයි ආදී වශයෙන් විමසනු ලැබූ විට එසේ නොකියවෙයි පවසයි. දුකක් නැතිව නැතිද යැයි විමසූ විට නැතැයි ඇතැයි කියයි. භාග්‍යවත් හෝ දුක නොදනී නොදකී යනුවෙන් විමසූ විට දුක මම දනිමි කියයි. මෙලෙස පවසනුයේ යැයි මා විසින් වැරදි ලෙස ප්‍රශ්න වසන ලදැයි සිතා නැවත එම ප්‍රශ්නාවලිය දෙස මුල සිට පරීක්ෂා කර බලමින් පිරිසිදු කරමින් මෙලෙස පැවසීය. දැන් එක සැරේම පිළිතුරු දෙන්නේ, එක සැරේම ප්‍රශ්න අහන්න දෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ, නේද? ඉතින් පිළිතුරු එක සැරේම, දැන් භාග්‍යතුන් වහන්සේ එක ප්‍රශ්නයක් ඇහුවට පස්සේ මේ ප්‍රශ්න සියල්ලම අහනවා කියලා භාග්‍යතුන් වහන්සේ දන්නවා, නේද? එතකොට එක ප්‍රශ්නයක් ඇහුවට පස්සේ අර දෙන පිළිතුරු ටික සියල්ලක්ම දෙන්න උත්සාහ කරන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ. ඒ ප්‍රශ්න ටික ප්‍රශ්න මතුවෙන විදිහට, විටින් විට මතුවෙන විදිහට අහන්නට මේ අවස්ථාව සලසලා දෙනවා. ඉතින් ඒකට හේතුව තමයි පිළිවෙලින් ඒ විදිහට අවබෝධ කර ගැනීමට අවශ්‍ය නිසා. ඒ අවබෝධයේ පිළිවෙලක් තියෙන නිසා. ඒ වගේම තමයි මේක ගැඹුරු කාරණයක්. පරිසම්පාදේ කියලා කියන්නේ ගැඹුරුම කාරණය, නේද? අවබෝධ බුදු ශාසනයේ, මේ නැත්තම් බුදු දර්ශනයේ අවබෝධ කරගත හැකි ගැඹුරුම කාරණය තමයි මේ අන්නේ ලබ්ධිකයකට අවබෝධ කරලා දෙන්නේ. ඒ නිසා බොහොම පරිස්සමෙන් තමයි භාග්‍යතුන් වහන්සේ පිළිතුරු ලබා දෙලා තියෙන්නේ. ඊළඟ සඳහන් වෙනවා ආචික්කන්තු මේ බන්තේ භගවා යන මෙහි සාසුන් වහන්සේ කෙරෙහි හටගත් අසීමිත ගෞරවය නිසාම භවං යනුවෙන් නොපවසා භගවා යැයි පැවසීය. සෝ කරෝති යනාදී දුක තමා විසින් කරලා දැයි යන පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමට කියන ලදී. මෙහි සතෝ යනු සත්තමි අර්ථයේ අට්ටි විභක්ති යෙදුණු පදයකි. එබැවින් අර්ථ මෙසේ දත යුතුයි. කස්සප ඔහු කරයි, ඔහු විඳී ආදී වශයෙන් මුලදීම ගත්තිට පසුව දුක තමා විසින් කරන ලදී යන පිළිගැනීමට පැමිණීමට සිදුවේ. ඉති වදං මේ මුලින් ඇති ආදී ශබ්දය අන්තර වශයෙන් සාස්වත ශබ්දයක් ශබ්දයන් හා සම්බන්ධ වේ. දක්වයි ගණී යනු මෙහි සෙසු පාඨයන්ය. මෙය කියන ලදී. මෙසේ දක්වමින් මුලින්ම සාස්වත වාදයේ දක්වා එම වාදයේ ගන්නා ලද්දේ කුමක් නිසාද? එහි එය දැක්වීමයි. එතකොට අන්න අර මුලින්ම තමා මේ දුක තමා විසින් හෝ අනුන් විසින් හෝ
තමා විසින් කරන ලද දෙයක්ද කියලා විශ්වාස කළොත් එහෙම ඒක සාසෘත දෘෂ්ටියට අයිති වෙනවා කියලා තමයි භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළ දුන්නේ. ඒතං පරේ යනු කාරකයාද විදින්නාද එකටමගෙන මේ සාස්වත වාදයේ සාස්වත වාදයට පැමිණියේ යන අර්ථයයි. අඤ්ඤෝ කරෝති යනු අඤ්ඤෝ කරෝති ආදී වනාහි දුක අනුන් විසින් කරන ලද්දේදයි ඒ පිළිගැනීම දුරු කිරීම සඳහා යොදන ලදී. ආදිතෝ සතු ඒ වනාහි මෙහිද පැමිණ විය යුතුය. මෙය මෙහි අර්ථයයි. කස්සප අනිකකු කරයි අනිකකු විඳී යන යන්න මුලදීම ගත්තිට කාරකයා පසුව සිද දමයි. ඔහු විසින් කළදී වෙනත් අයකු විසින් විඳී යනුවෙන් එසේ පිළිගත් උච්චේද දෘෂ්ටිය ඇතිවේ. උච්චේද දෘෂ්ටිය ඇති පහර ලබා වේදනාවෙන් පීඩා වූවන්ට දුක අනුන් විසින් කරන ලදී යන පිළිගැනීම ඇතිවේ. දැන් ඔන්න ඕනම දෙයක් නේද, ඕනම දෙයක් තමන්ගේ හිතේ ඇලීමක් ඇති වෙන වෙලාවට ඒකට හේතුව හොයලා බලනවා. තමන් විසින් තමයි මේ මං නිසා තමයි මේ දුක ඇති වුණේ කියලා ඔන්න තමන් කෙරෙහි තරහක් ඇති කරගන්නවා. තමා කෙරෙහිම තරහක් ඇති කරගන්නවා නේද. ඊට පස්සේ ඒත් එක්කම අනිත් අය මම මේ දුකටපත් උනේ තවත් කෙනෙක් නිසා කියලා ඒ විදිහට අදහසක් ඇති වුණොත් එහෙම එතෙන්දිත් උච්චේද දෘෂ්ටියට පත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඒ සාසද දෘෂ්ටියට උච්චේද දෘෂ්ටියට මේ දුක වෙන් කරපු ආකාරය තාම මැනවින් මේ සූත්‍ර දේශනාව තුළ සඳහන් වෙනවා. තව පුංචි කාරණා ටික කීපයක් තියෙනවා සූත්‍ර දේශනාවේ, අපි ඒ ටිකත් අවසන් කරමු. ඉති වදන් මුලදී කියන ලද ක්‍රමයෙන්ම යෙදී යුතුය. මේ එම අර්ථයේ අර්ථ යෝජනාවයි. මෙසේ දක්වමින් මුලින්ම උච්ඡේදවාදය දක්වයි. එම උච්ඡේදවාදයම ගනී. කුමක් නිසාද? මෙහි මේ දැක්වීමයි. ඒතං පරේ යනු මේ උච්ඡේදවාදයේ පිළිගැනීමට පැමිණියේ යන අර්ථයයි. ඒතේතේ යනු සම්බුදු වූ සාස්වත උච්ඡේදවාද සංඛ්‍යාත වූ උභූ අන්තේ අනුපගම්ම යනු අන්ත දෙකම අත්හැර ඊට නොපැමිණ මජ්ජේන තථාගතෝ ධම්මං දේශේති යන මධ්‍යම ප්‍රතිපදාවෙහි පිහිටා තථාගතයන් වහන්සේ දහම් දේශනසේක ඉඳින් කවර ධර්මයක්ද? යදිදං අවිජ්ජා පච්චයා සංඛාරා යනු හේතු වශයෙන් ඵලයද හේතු නිරෝධ වශයෙන් නිවන දක්වන ලදී. කිසියම් කරන්නෙක් හෝ විඳින්නෙක් මෙහිදී නොදැක්විනි. මෙපමණකින් ඉතිරි ප්‍රශ්න ප්‍රතික්ෂේපිතයි. අන්ත දෙකට නොපැමිණ යන මෙහිදී අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ යන තෙවන ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරන ලදී. මෙයින්ම හේතුවක් නැතුව හටගත් බවද නොදැනීමද ප්‍රතික්ෂේපිත බව දත යුතුය. ඒ වගේම ලබෙහියං බන්තේ භගවතු සන්තිකේ පබ්බජ්ජං ලබෙහියං උපසම්පදං යන මේ ප්‍රකාශය අනුව භාග්‍යතුන් වහන්සේ ඉදිරියේදී භික්ෂුභාවයේ පතමින් පවසන ලදී. ඉක්බිති භාග්‍යතුන් වහන්සේ කන්දක විනයේදී තිතිය පරිවාසය පනවන ලද්ද සේක්, එනම් පෙර අන්‍ය තීර්ථක වූයෙක් සාමණේර බවට පත්ව මම පෙර මෙනම් අන්‍යාගමිකයෙක් වූයේමි ස්වාමීනි, ඒ මම ධර්ම විනයෙහි උපසම්පදාව කැමැත්තෙමි, ඒ සඳහා සංඝයාගෙන් සිව්මාසක පරිවාස ඉල්ලමේ යාදී වශයෙන් පරිවාස සමාදන් විසීමයි, ඒ සඳහා මේ දක්වන ලදී. යේකෝ කස්සප අඤ්ඤතිත්‍ය පුබ්බෝ යනාදී දේශනා කරන ලදී. පබ්බජ්ජං යන
මුදු වචන වශයෙන් කියන ලදී. පරිවාසයක් නැතිවම පැවිද්ද ලබයි. උපසම්පදාව කැමැත්තා විසින් කල් ඉක්මවා ගමට පිවිසීමයි. එතකොට දැන් භාග්‍යතුන් වහන්සේ සමීපයේ පැවිදි උපසම්පදාව ලබාගත් නිසා මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාගත් නිසා භාග්‍යතුන් වහන්සේ සමීපෙහි පැවිද්ද සහ උපසම්පදාව එක සැරේම ලබා ගන්න පුළුවන් අර මාස 4 ඉක්ම මාස 4ක් ඉන්නේ නැතුව දැන් සංගරත් මහා සංගරත්නේ ඉදිරියට ගිහිල්ලා ප්‍රශ්න මේ විචාරුවා නම් එහෙම කස්සපට සිද්ධ වෙනවා මාස 4ක් පිළිවෙත් සමාදන් වෙන්න. භාග්‍යතුන් වහන්සේ සමීපේ නිසා ඒ මොහොතේම හැකියාව ලැබුණා පැවිදි උපසම්පදාව ලබා ගන්නට. ඉක්බිති භාග්‍යතුන් වහන්සේ වුන් ඔහුගේ තියුණු ආසාව දැන කස්සපට පරිවාසයේ අවශ්‍ය නැතැයි එක්තරා භික්ෂුවක් කමතා යව මහණ කස්සප නහවා පැවිදි කරවාගෙන එවයි වදාළසේක. උන්වහන්සේ කස්සප පැවිදි කරවා මුදුන් ඉදිරියට පැමිණියේ භාග්‍යතුන් වහන්සේ සංගමෙද සිට කස්සප හිමි උපසම්පදා කළසේක. ඒ නිසා කියන ලදී. අලත්තංකෝ අචේල කස්සපෝ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං අලත්ත උපසම්පදං. අචේල කස්සප භාග්‍යතුන් වහන්සේ සමීපයේ පැවිද්ද ලැබුවේය. උපසම්පදාව ලැබුවේය. අචිරූප සම්පන්නෝ යනාදී ලෙස ඉතිරි විස්තර බ්‍රහ්ම සංයුක්තයේ කියන ලදී. එතකොට මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ සමීපෙහිදී මේ ප්‍රශ්න සියල්ලක්ම විසඳගෙන දුක පිළිබඳව ප්‍රශ්න සියල්ලක්ම අවබෝධ කරගන්නට හැකියාව ලැබුණා. එතකොට මේ සූත දේශනාවත් එක්ක අපිට බොහොම කෙටියෙන් සඳහන් කරන්නේ තමා කෙරෙහි දුක කියලා කියන එක ආවට පස්සේ ඒක සමහර වෙලාවට තමන්ට අවවාද කරගන්නව වෙනුවට තමා කෙරෙහි තරහක් ඇති කරගන්නවා නේද? තමා කෙරෙහි දොස් පවර ගන්නවා. එහෙම එකක් සිද්ධ වෙනවනේ. ඉතින් එහෙම දොස් පවර ගත්තාම තමා කෙරෙහි කලකිරීමක් ඇති වෙනවා. එහෙම නැත්නම් අවබෝධයක් ඇති වෙනවා. එහෙම නැත්නම් අවවාද කරගන්නව වෙනුවට තමා කෙරෙහි තරහක් ඇති කරගත්තොත් කවදාවත් දුක නැති කරගන්නට බෑ. ඒ වගේම දුක පිළිබඳව අනිත් අයට මේ ඇඟිලි දික් කරන්න ගියොත් එහෙම නේද? ඒ දුක නැති කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමා කෙරෙහිත් අනුන් කෙරෙහිත් හටගන්න එතකොට දුක හටගන්නේ තමන් නිසාත් නෙවෙයි අනුන් නිසාත් නෙවෙයි කියලා බුදුරජාණන්සේ දේශනා කළා. හේතුවක් නිසා තමයි හටගන්නේ. ඒ හේතුව දැක්කොත් එහෙම කාටවත් තමන්ටවත් අනුන්ටවත් හිංසාවක් නැතුව පීඩාවක් නැතුව විශේෂයෙන්ම සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී යහපත් සංකල්පනාවෙන් සංකල්පනාවන් ආදී වශයෙන් මේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් මාර්ගඵල පිළිවෙලට පත් වෙලා උතුම් වූ නිර්වාණ ශාන්තියෙන් සැනසීම උදා කර ගන්නට හැකියාව වාසනාව ලැබෙන බව තමයි මේ සූත්‍ර දේශනාවෙන් අපිට අවබෝධ කරලා දීලා තියෙන්නේ. බුද්ධ කාලීන භාරත සමාජයේ විවිධ වූ ශාස්ත්‍රවරුන් මේ තමන්ගේ විමුක්තිය සොයාගෙන ගිය කාරණාව ඔබ දන්නවා. ඒ අතුරින් තමයි බුදු පියාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා මේ උතුම් වූ නිර්වාණ මාර්ගය අපට උන්වහන්සේ සාක්ෂාත් කරගෙන එය අපට පෙන්වා වදාළා. ඉතින් එවන් එකල සිටි අනිකුත් ශාස්ත්‍රවරයෙකු වුණු අචේල කස්සප කියන ඒ ශාස්ත්‍රවරයා සම්බුද්ධ ශාසනයට ඇතුළත් වුණු ආකාරය බුදු පියාණන් වහන්සේගෙන් මේ දුක මූලික කරගෙන තමන්ට හටගෙන තිබුණු මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාගෙන සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෙක් වුණු ආකාරය පිළිබඳව තමයි මේ අචේල කස්සප සූත්‍ර දේශනාවේ අන්තර්ගත වුණේ. නායක ස්වාමීන් වහන්සේ පෙළදහම සහ අටකතාව උපයෝගී කරගෙන අපට මේ කරුණු කාරණා පැහැදිලි කර දුන්නේ. ඉතින් අද වැඩසටහන වෙනුවෙන් නියමිත කාල වේලාව අවසන් වේගෙන යන නිසාවෙන් වැඩසටහන නිමවටපත් කරන්නටයි අප සූදානම් වන්නේ. ඊට පෙර ආතුව අප සුපුරුදු ආකාරයෙන් අපි පසුගිය සතිවලත් මේ පිළිබඳව ඔබට සිහිපත් කළා. මේ වර්තමාන කාල සීමාව අප සෑම දිනාටම බොහෝ අසීරු කාල සීමාවක්. ජීවන වියදම් ඉහළ ගිහිල්ලා අපි බොහොමත්ම
අපහසුවෙන් ජීවත් වෙන කාල සීමාවක් වුණත් අපහසුවෙන් වුණත් අප අපකරන හොඳ වැඩ නොවේසේනම් කුසල් දහම් රැස් කර ගැනීම අප නතර කරගත යුතු නැහැ මොකද අප කවදා හෝ අපේ මෙලෝ වගේම පරලෝ දිනුවටත් ඒවා ඉවහල් වන නිසා වෙන අප අපේ කරන කුසල් දහම් මදකින් හෝ අඩු කළ යුතු නැහැ ඒ නිසා අපි ඔබට අවස්ථාවක් ලබා දී තිබෙනවා මේ වන විටත් එවැනි මහානීය වූ පින්කමකට සම්බන්ධ වන්න ඒ තමයි ඔබ දන්නවා අම්පාර දීගෝපී සරදුන් වහන්සේ නිර්මාණය කිරීමේ කටයුත්ත ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුත්ත මේ වන විටත් ක්‍රියාත්මක වනවා ඉතින් ඔබට පුළුවන්කම තිබෙනවා දීගෝපී අරුණ කියන නමින් ක්‍රියාත්මක වෙන ලංකා බැංකුවේ තැප්‍රොබෙන් ශාඛාවේ දීගෝපී අරුණ කියන නමින් ක්‍රියාත්මක වන ගිණුමට ඔබේ මුදල් තැන්පත් කරන්න 86.86.4 මේ ගිණුම් අංකය මා නැවත සිහිපත් කරන්නම් 86.86.4 මේ ගිණුම ලංකා බැංකුවේ ක්‍රියාත්මක වන්නේ දීගෝපී අරුණ කියන නමින් මේ ගිණුමට ඔබට හැකි පමණින් සුළු මුදලක් හෝ රුපියල දෙක පවා අපට වැදගත් මේ සත්කාරය ඉදිරියට කරගෙන යාමට ඉතින් ඔබට හැකි ආකාරයට මේ පින්කමට දායක වන්නට අපි ඔබට ආරාධනා කරනවා ඒහා සමාන තවත් පින්කමක් තමයි පොළොන්නරුව කේන්ද්‍ර කරගෙන අපි ක්‍රියාත්මක කරන්නේ නායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් පොළොන්නරුව කිරිවෙහෙර සේරදුන් වහන්සේගේ කොත් වහන්සේ නිර්මාණය කිරීම නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් මේ වන විට ක්‍රියාත්මක වෙනවා. ඉතින් පසුගිය සතියේ නායක ස්වාමින් වහන්සේ සඳහන් කළා මේ කොත් වහන්සේගේ මුදුනේ පළඳවන චූඩාමාණික්ක සඳහා ඔබට දායකත්වය ලබා දෙන්නටත් අවස්ථාව තිබෙන බව. ඉතින් අපි ඒ පිළිබඳව වාගේම අනිකුත් කාරණා පිළිබඳවත් කෙටියෙන් ඔබව දැනුවත් කරන නායක ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි. පින්තුනේ යසිත් මතක් කළා වගේ විශේෂයෙන්ම අපි සිදු කරන පින්කම් කොටිකොත් කරදර බාධක ආවේහිර තා තිබුණත් ඒවා මැඩගෙන යා යුතුයි. ඒ නිසා විශේෂයෙන්ම අප හැම දිනාටම මෙවැනි පීඩාකාරී තත්ත්වයන් වලට පත් වෙනට හේතු වෙලා තිබෙන්නේ පූර්වාත්පාවයන් වල සිද්ධ කරගත්ත විවිධාකාර කර්ම දෝෂයන් නිසාවෙන් කියන බව වෙනතුන් නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කරන විට විවිධ ධර්ම කතා වලින් දැන කියාගෙන තියෙනවා. එහෙමයි සර්. ඒ අනුව අපේ යොහුසුලුව අප්‍රමාදීව පින් කුසල් රැස් කර ගන්නට අවශ්‍ය වෙනවා. ඒ නිසාම තමයි අපි පොළොන්නරුව කිරිවෙහෙර චෛත්‍ය රාජානන් වහන්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක රාශි වෙලා ඒ උපදෙස් ලබාගෙන සෑරදුන් වහන්සේ දැන් තිබෙන ආකාරයට නිර්මාණය කළ තිබෙන්නේ. එහෙනම් විශේෂයෙන් අපි ඒ පුණ්‍ය භූමියේ සිද්ධ කරපු මාණනීය පින්කම් රාශියක් අපි නායක ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න අවදීයේදී සොළොස් මස්ථාන ආශ්‍රය කරගෙන සිද්ධ කළ මහානීය පින්කම් වලදී ඒ කිරිවෙහෙර සෑරදුන් වහන්සේ අභියසත් මහානීය පින්කමක් සිද්ධ කළා ඔබට මතකයි. ඒ වගේම ඉන් අනතුරුවත් අපි මහානීය පින්කමක් සිද්ධ කරන්නට යෙදුණා. ඒ සෑරදුන් වහන්සේ වටා කළු ගලින් මල් ආසන සකස් කරලා ඒ වගේම පහන් වැටක් සකස් කරලා පහන්ගයක් නිර්මාණය කරලා පූජා කරන්නට යෙදුණා. ඉතින් මේ මහානීය පින්කම් වගේම පොළොන්නරුව රාජධානිය තුළ ඓතිහාසික වශයෙන් පවතින මේ පූජනීය පුදබිමෙහි එක සෑරදුන් වහන්සේ නමක්වත් සර්ව සම්පූර්ණම නිර්මාණය වෙලා නැහැ. එහෙමයි සාරි. අතීතේ මුතුන් මිත්තන් අතීතේ රජදරුවන් ඒ වගේම අතීතේ මහ රහතන් වහන්සේලා සිද්ධ කරන්නට යෙදුණු මේ මහානීය ඒ විදිහට විහාරාංග නැවත ප්‍රතිනිර්මාණය කළ විට අපිට හැකියාව ලැබෙනවා අනාගතයේ සම්මා සම්බුද්ධ ශාසනය පවතින තුරුම මේ විහාරාංග ආශ්‍රය කරගෙන හැමදෙනාටම බුද්ධාලම්බන ප්‍රීතිය උපදවාගෙන පින් කුසල් රැස් කර ගැනීම සඳහා එහෙම නැත්නම් ඒ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබුණත් ඒ නටබුන් දකිනකොට කෙනෙකුට ඇති වෙන්නේ
සංවේගයක් නේද එහෙම කෙනෙකුට ඇති වෙන්නේ මේවා නටබුන්ව තියෙනකොට අනේ මෙහෙම අන්‍ය ආගමිකයන් විසින් හෝ ඒ විදිහට විශේෂයෙන්ම කඩා බිඳලා දාපු ස්වභාවයක් තමයි දකින්න ලැබෙන්නේ ඒක සමාලට ඒ අය කෙරෙහි යම් කිසි තරහක් උපදව ගන්නත් එහෙමයි සර් තරහක් උපදින්නත් ඒක හේතුවක් එහෙමයි සර් ඒ නිසා කොහොම වුණත් අපි දැන් මේ පටිසම්පාද දේශනාව තුළ අවබෝධ කරගත්ත කාරණාත් එක්ක යම් යම් විදිහේ හේතු නිසා තමයි ඒ සියල්ලක්ම සිද්ධ වෙන්නේ කැඩෙන්නේ බිඳෙන්නේ ඇති වෙන්නේ නැති වෙන්නේ හේතු නිසා එහෙමයි ඒ නිසා කැඩිලා තියෙනවට වඩා යම් කිසි දෙයක් නිර්මාණය කළා තිබුණොත් පිරිපුන්ව නිර්මාණය වෙලා තියෙනකොට ප්‍රසාද සිතක් පහළ කර ගන්න පුළුවන් වහන්සිතක් පහළ කර ගන්න පුළුවන් ඒ නිසා සෑරදුන් වහන්සේ නිමා කරලා පොත නිර්මාණය කළා චූඩාමාණික්ය ඒ විදිහට තැම්පත් කරලා ਸਰව සම්පූර්ණ චෛත්‍ය රාජයන් වහන්සේ නමක් දකිනකොට බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගෙන ඒ පින්කම ਸਰව සම්පූර්ණ කර ගන්න පුළුවන් ඉතින් ඒ අවස්ථාව තමයි අපි මේ සලසාගෙන තියෙන්නේ ඉතින් මේ පින්කමට දායක වන ආකාරය පිළිබඳවත් යසිත මතක් කළා ඒ පිළිබඳව වැඩි විස්තර විශේෂයෙන් අපේ කාර්යාලයට අමතලා දැනුවත් වෙන්නට අවස්ථාව තියෙනවා. ඒත් එක්කම තවත් පින්කමක් පිළිබඳව මම මේ සිහිපත් කරන්නේ විශේෂයෙන්ම අපේ නායක ස්වාමීන් වහන්සේ සාකා මධ්‍යස්ථාන පිහිටවලා තියෙන්නේ. ඇත්තටම විශාල පිරිසකට ගමන් වියදම අඩු කරගෙන එහෙමයි. ඊළඟට කාලය කලමනාකරණය කරගෙන වෙහෙස මහන්සි නොවි ඒ පින්කම් ධර්ම දානමේ පින්කමට දායක වීම සඳහා එහෙම නැත්නම් සම්බන්ධ වීම සඳහා. එහෙමයි. ඉතින් අපි මහනුවර ප්‍රදේශයේ එහෙම නැත්නම් මහනුවර අවට ප්‍රදේශවල අපේ සදහවතුන්ට විශේෂයෙන්ම ඒ පහසු සීලු පහසුකම් ඇතිව නගර සීමාවට සමීපේ බෞද්ධ නාලිකාවේ දැනට පවතින සාකාව වගේම තවත් රූපහානි මධ්‍යස්ථානයේ පවත්වා ගැනීම සඳහා අපි මේ දිනවල ඇත්තටම භූමි පහගයක් සොයනවා. එහෙමයි. නේද? ඒ නිසා කැමති කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඒ පින්කමට දායක වන්නට විශේෂයෙන් මේ පිළිබඳව විස්තර දැන කියා ගන්න පුළුවන් බෞද්ධ නාලිකාවේ නැත්තම් බෞද්ධ රූපහානි වැඩසටහන අධ්‍යක්ෂකතුමා කල්යාණාලවත්තේ ගම් මහත්මයා අමතලා ඒ පිළිබඳව වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ පිළිබඳව සිහිපත් කරමි. ඉතාම වටිනා පින්කමක් ධර්ම දානමේ පින්කමට අයිති වන මහා පින්කමක් තමයි මේ පින්කමට දායක වීම සම්බන්ධයෙන්. ඒ නිසා බොහොම පහසුවෙන් සදහවතුන්ගේ පැමිණලා ඒ සාකා මධ්‍යස්ථානයේට පැමිණිලා ධර්ම දානමේ පින්කම සිද්ධ කරගන්න වාරයක් පාසාම සම්මා සම්බුදු ශාසනය තුළ බෞද්ධ නාලිකාව පවතින තුරුම ඒ පින් රැස් කර ගන්න පුළුවන් ඔබ හැම දිනාටම නිවන් අවබෝධ කර ගන්න ආග්භාවය දක්වාම පින් කුස රැස් කර ගන්න පිළිවන්කම ලැබෙන මහානීය පින්කමකට දායක වෙන්නට අවස්ථාව සැලසීලා තියෙන බව සිහිපත් කරමින් මේ රැස් කර ගන්නා වූ සියලුම පුණ්‍ය ශක්තියින් සියලු දේවතා සමය අනුමෝදන් වෙලා දිව්‍යයන්ගේ දිවි සුර වර්ධනය කර ගනිත්වා සම්මා සම්බුද්ධ ශාසනයත් මේ උතුම් මුලංකා ධර්මයේ තලයත් පින්තුන්ලා වත් ආරක්ෂා කරගනිත්වා දෙවියන් ද ප්‍රාර්ථනා කරන බෝධි වලින් උතුම් නිවනින් සැනසේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. අපවත් වේවදාල පූජනීය බෝධිසත්තු ගුණෝපේත දන්නාගම් කුසල ධම්ම අපේ නායක මහින්පාණන් වහන්සේ ඇතුළු සියලුම යතින්ද්‍රයන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා. පැතෝ බෝධි වලට පැමිණලා උතුම් වූ නිර්වාණ සාන්තියෙන් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම මහානීය පුදබිම් නිර්මාණය කරන්නට යෙදුණු අතීතේ මුතුන් මිත්තන් ඒ රජදරුවන් මියගිය හැම දිනාම මේ පින් අනුමෝදන් වේවා. උතුම් නිවනින් සැනසේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමින් වර්තමානීය තුල ත්‍රිනිකායික මහානායක මාහිම්පාණන් වහන්සේලා අනුනායක මාහිම්පාණන් වහන්සේලා ඇතුළු සම්පූජනීය මහා සංඝරත්නයට ලෝක ශාසනික කටයුතු මැනවින් සිද්ධ කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සම්පත්තිය දිගාසිරි සම්පත්තිය සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමි. පින්වත් ඔබ හැම දිනාටම මේ උතුම් පුණ්‍ය ශක්තියින් කුසල ශක්තියින් මඟඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා තබා ගන්නට. සාදු සාදු සාදු.
සදහවතුනි චෛත්‍යරාජන් වහන්සේලා දිනම නිර්මාණය කිරීමේ කටයුත්තට අමතරව නායක ස්වාමීන් වහන්සේ සිහිපත් කළා තවත් සුවිශේෂී කාරණාවක් මහනුවර ප්‍රදේශයේ අප බොහෝ අපට වන්දනීය නගරයක් මහනුවර විශේෂයෙන්ම ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ නිසා වෙන්න ඉතින් මේ මහනුවර ප්‍රදේශය අපිට ශ්‍රී ලාංකිකයන් හැටියට සුවිශේෂී භූමි ප්‍රදේශයක් වෙනවා ඉතින් මේ මහනුවර අපගේ බෞද්ධ රූපවාහිනී ශාඛාව සඳහා භූමි භාගයක් ලබා දී හැකි යමෙක් ඉන්නවා නම් අපට එය අපව සම්බන්ධ කරගෙන ඉදිරි කටයුතු සම්පාදනය කරගන්නට ඔබට පුළුවන් ඔබ මේ සිදු කරන්නේ කරගන්නේ සුළුපටු පුණ්‍ය කර්මයක් නොවේ මේ ඔබ ලබා දෙන භූමි භාගයේ සිට කිසිවෙක් බණ පදයක් ශ්‍රවණය කරන මොහොතක් මොහොතක් පාසා ඔබටත් ඒ කුසල් දහම් අත් වෙනවා ඒ බණ පද ශ්‍රවණය කරලා යම් කිසිවෙක් යහමාර්ගයට යොමු වන මොහොතක් මොහොතක් පාසා ඔබටත් ඒ කුසල කර්මෙන් කොටසක් අයත් වෙනවා ඒ නිසා එවැනි මහත් වූ පින්කමකට සම්බන්ධ වන්නටයි ඔබට අවස්ථාව ලැබිලා තිබෙන මහනුවර ඒ නගර සීමාවේ ඒ භූමි භාගයක් ලබා දිය හැකි යමක් ඉන්නවා නම් අපේ වැඩසටහන අධ්‍යක්ෂතුමා බෞද්ධ රූපවාහිනී වැඩසටහන අධ්‍යක්ෂ කල්යාණ අලවත්තේගව මහතා සම්බන්ධ කරගෙන ඔබට ඒ පිළිබඳ වැඩිදුර විස්තර දෙන කියාගත හැකි අපේ කාර්යාලීය දුරකථන අංකයනොත් ඔබට ඒ පිළිබඳ විස්තර දෙන කියා ගන්න පුළුවන් කල්යාණ අලවත්තේගව මහතා සම්බන්ධ කරගන්නටත් ඔබට කාර්යාලය හරහා අවස්ථාව ලැබෙනවා 01172158 01172158 කියන අංකය ඔස්සේ ඒ වගේම 01174374690 01174374690 කියන අංකවලිනුත් ඔබට ඒ පිළිබඳ විස්තර දැන කියා ගන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳවත් අප සිහිපත් කරමින් වැඩසටහනට අද නිමාවපත් කරනවා. මේ වැඩසටහනෙන් අදත් අපව අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කළ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අවසරයි පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන අපේ නායක ස්වාමින් වහන්සේටත් අප මේ සියලු කුසල් දහම් මේ වැඩසටහන සම්බන්ධ වෙමින් මේ දහම් කරුණු ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් සියලු කුසල් දහම් අපි අනුමෝදන් කරමු ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය ළඟා කරගනු පිණිස නායක ස්වාමින් වහන්සේටත් මේ සියලු කුසල් එකසෙයින්ම හේතු වාසනා වේවා සාදු 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 ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් කතන් සුලබතේ පඤ්ඤා වැඩසටහනෙන් අදට අප ඔබෙන් සමුගන්නවා ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි කතන් සුලබතේ පඤ්ඤා ප්‍රඥාව කෙසේනම් ලැබගමුද